අනුරාධපුර ගල්ගමුවේ සුධර්මාගුරු මෑණියෝ. සාමාන්‍යයෙන් අනුරාධපුර ගල්ගමුව කියන ප්‍රදේශයට ඇවිල්ලා ඕනම කෙනෙක් ඇහුවොත් සුධර්මාගුරු මෑණියෝ කියන්නේ කවුද කියලා අනිවාර්යෙන්ම ඕන කෙනෙක් දන්නවා. ඉතින් එවන් වටිනාකමකින් යුක්ත මෑණි කෙනෙක්ගෙන් අපිටත් විනාඩි 5ක් ඉල්ල ගන්න පුළුවන් වුණා මෑණිත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. මෑණෙනි අයිබෝන්. අයිබෝන් පුතා. දැන් අපි ගල්ගමුවට ඇවිල්ලා සුධර්මාගුරු මෑණියන්ගේ ගෙවල් කොහෙද කියලා ඇහුවම නැත්තම් සුධර්මාගුරු මෑණියන්ගේ දෙව්මැදිර කොහෙද කියලා ඇහුවම අපිට පාරවල් කියනනම් 10-15 දිනක් ඉදිරිපත් වුණා. يعني ඒ තරම් ඔබතුමිට ජනප්‍රියත්වයක් මේ ගල්ගමුව ප්‍රදේශයේ තියෙනවා. කවුද ඔබතුමිය? ඇයි ඔබතුමියට මෙච්චර මේ ඇයි මිනිස්සු මෙච්චර ඔබතුමිය දන්නේ? පුතා මෙහෙමයි. මං තමයි සුධර්මාගුරු මෑණියෝ කියන්නේ. මං මේ කියන්නේ ඔය අසරණ විචයයට පිහිට වෙනවා. මුදල් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි පුතා මං. ඔය කියන්නේ දැන් පුතා කියමුකෝ අපි පුතා ගමුකෝ එහෙම ගත්තා දැන් පුතාට යම් කිසි කෙනෙක් ටික කාලයක් යාළු වෙලා ඉඳලා එයා ඔය අතහැරලා දාලා ගියොත් අපිට පුළුවන් එයා ගෙන්නලා දෙන්න දින 3ක් ඇතුළතදී එයා ඔයාට ගෙන්නලා දෙනවා ඉතින් ඒ වගේ වැඩ කරනවා එතකොට අනවින හුණියම් කොඩි වින කරලා තියෙනවා නම් එව්ව කපලා ඉවත් කරලා දෙනවා ඒ වගේ වැඩ තමයි පුතා අපි කරන්නේ ඒක තමයි ප්‍රතිද්ද එතකොට සුධර්මාගුරු මෑණියනේ දැන් ඔබතුමියගේ ගැන ඔබතුමියගේ දෙවල ගැන අහනකොට නැත්නම් මේ දෙව් මැදුර ගැන අහනකොට මම කිව්වා මට විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වුණා ඔබතුමිය ගැන විස්තර කියන්න මම මෙතනට එනකොටත් ඔබතුමියව හම්බෙන්න පොලිමේ ඉන්න 10-15 දෙනෙක් මේ අර ඔබතුමිය කිව්වා වගේ මුදල් වලට එහා ගිහිල්ලා හම්බ කරපු මිනිස්සු දෙන්නේ මෙහෙමයි පුතා මං ඉතින් අර මුදල් එච්චර මේ බලාපොරොත්තුවක් නැහැ मुदाल हम करना मे मेन कुट मट मुदाल वाले हम करीर कुदने मुदल अग्ने मनुष्य को समस्तुता එතකොට සුධර්ම මෑණියනේ දැන් ලංකාවේ හතු පිපෙනා වගේ ඕනතරම් දේවාල තියෙනවා ඕනතරම් මේ නීච කුල බන්ධනය කරන මිනිස්සු ඕනතරම් ඉන්නවා මෑණිත් එතකොට ඒ වගේ බොරුවක් නෙමෙයි මේ කාලයක් තිස්සේ කරන්නේ කියන්නේ මෑණිට මේ 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 ශාස්ත්‍රය කොහොමද හම්බුනේ මෑණිට මම බොරුවක් කරනවා නෙමෙයි පුතේ මගේ પરම්පරාවෙන් එන දේ තමයි මම කරන්නේ මගේ කිරියත්තා කිරියම්මා ඒ කට්ටිය ඕ මුත්තා ඒ කට්ටියක પરම්පරාවෙන් එන දේ තමයි මම කරන්නේ. දැනට අවුරුදු 30ක් විතර තමයි මම මේක කරන්නේ. එතකොට ඒ 30 ගැන ඔබතුමිය අවුරුදු 30ක් ඇතුළත මේ දේ කරනවා. ඔබතුමිය තමයි තවටත් මේ දේ කරනවා. ඔව් කරනවා. ඒ කියන්නේ තාම ඔබතුමිය හොයාගෙන මිනිස් වෙනවා. එනවා. එතකොට මිනිස් ඉන්න පිහිට වෙනවා. මං දුකක් කරදරයක් වැඩිච්ච කෙනෙකුට පිහිට වෙනවා. එතකොට මොකද්ද මේ සුධර්ම මෑණියනේ මේ නීච කුල බන්ධනය කියලා කියන්නේ? මොකද්ද කියන්නේ? කොහොමද අපි ඒක කරන්නේ? පොඩ්ඩ අපි කියලා දුමු මිනිස්සුන්ට. නීච කුල බන්ධනය කියන්නේ පුතේ ओक परंपरावीन एने पुताला हलती अशोक माला एम ए वगे परंपरावीन एने का मेक मे रोडी दहन तम करा मेक मे किसी मैं वरदान मेक हरियटम करगने मेम हरियटम करना की दें पुताट मंग वेड़ करना की पुतागे वसी अरे वगे देख पुताट करना मंग करा कि पुताट एम हिटियाट हरियाणे मंग किएन विधियट ओयाला ප්‍රතිපත්ති රකින්න ඕනේ ආරස්සා කරන්න ඕනේ. ඒකක් බොන වගේ වැඩක්. ඔව්. ඒක ඒ විදිහට ආරස්සා කරන්න. ඉතින් ආරා ඒ විදිහට ඉන්නේ නැතුව පුතාවුන් මට කියනවා කෝල් කරලා මෙහෙම තමයි මෑණියනේ මගේ වැඩේ හරි ගියේ නැහැ කියලා. ඉතින් ඒ වැඩේ හරි ගියේ නැහැ කියන්නේ ඒ වගේ වෙන්නේ පුතාලා එක වැරද්දුවොත්. සුධර්මගුරු මෑණියනේ මම කෙලින්ම මේකෙන් ප්‍රශ්නයක් අහුවා. ලංකාවේ මේ වෙනකොට මේ දේවාල කියන දේවල් නැත්තම් මේ නීච කුල බන්ධනය කියන දේවල් විශාල ප්‍රමාණයක් මිනිස්සු කරනවා. හැබැයි හැමෝම කියන්නේ ඕක මහා බොරුවක් කියලා. ඔබතුමියත් ඇත්තටම මේ බොරුවක්ද කරන්නේ? මම මෙහෙමයි පුතේ. දැන් ඔයාලා වුණත් එනකොට දැක්කන දැන් මෙතන හිටපු සේනක සේනක නේද? ඉතින් බොරුවක් කරනවා නම් ඒ වගේ සේනකක් ඉන්නේ නැහනේ පුතේ. මෑණිය හොයාගෙන කවුරු හරි කෙනෙක් එනවා. ඔව්. මෑණිට ඒ එන කෙනාට මොනවද කරලා දෙන්න පුළුවන් සෙස්සාන්? මොනවද කරලා දෙන්න පුළුවන් සේවාවක්? මෙහෙමයි පුතා. සෙස්සාන්ති කියන්නේ දැන් එයාට අවශ්‍ය කරන දේ කරලා දෙනවා. වසී ගුරුකම්. එතකොට අන වින හුණියම් කොඩි වින දරුපල නැති අයට දරුපල ඒ වගේ හැම දෙයක්ම කරලා දෙනවා. ඉතින් මේ පුතා දැන් වැඩකට આવොත් පුතාගේ කාරණේ මොකද්ද කියලා මට කියන්න ඕනේ. ඒ කිව්වට පස්සේ කරලා දෙනවා. එතකොට මෑණියනේ දැන් මෑණියන්ට පුළුවන් ද අපි හිතමු විදේශගත රටක කෙනෙක් ඉන්නවා. ඔව්. මෑණිට ඒ කෙනෙකුට උනත් උදව් කරන්න පුළුවන් කරලා දෙනවා. එතකොට ලෙඩ රෝග වලට උනත් මෑණිගෙන් සුව කරගන්න එහෙම බෙහෙත් ඖෂධ ගන්න පුළුවන් ද? එහෙම පුළුවන් ඒවත් තියෙනවා. බැරි ඒවත් තියෙනවා. ඔව්. අපිට හැමදේම පුළුවන් කියලා අපි බොරුවට කියන්නවා. නෑ. ඔව් ඔව්. එතකොට අපේ සුධර්ම මෑණියන්ගෙන් කවුරු හරි කෙනෙක් අහනවා මට තැපෑලෙන් පුළුවන්ද මෑණිගෙන් දෙයක් කරගන්න? ඔව් පුළුවන්. 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 එහෙම කරලා දෙන්න පුළුවන්. ඒ තැපෑලෙන් කරලා දෙනවා කියන්නේ පුතේ ඒත් අර ටික තමයි. ඒත් නමයි උපන්දිනේ ෆොටෝ එකයි ඒ විස්තර ටික මට මෙහාට එවන්න ඕනේ. ඒක ලංකාවේ ඇතුළේ නම් තැපෑලෙන් කරලා දෙන්න. තැපෑලෙන් කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම පූජා බඩු මුදලක්
කියන්නේ යාට පූජා බඩු වරන් දෙන්න බෑනේ. එහෙම තැපෑලෙන් කරගත්තොත් ඒ මුදල් තමයි දෙන්න වෙන්නේ. ඊට පස්සේ ඒ පූජා බඩු මුදල එයාලට ගිනුම් අංකයක් දෙනවා. ඒකට දැම්මම වැඩේ කරලා දෙනවා. ඔව්. එතකොට මෑණියනේ කවුරු හරි කෙනෙක්ට මෑණිගෙන් වැඩක් කරගන්න ඕනේ. මෑණිගෙන් යම් කිසි සේවාවක් කරගන්න ඕනේ. මෑණියට කතා කරන්න පුළුවන් මොකක්ද නම්බරය? මොකද්ද දුරකථන අංකය? කියන්නේ වරක් මම අමතලා බලන්න ඔයාට ඕන වැඩක් කරලා දෙනවා මං ඔයාට දුරකථන අංකය කියන්න. 076 0153 15 18 අපි තව එකපාරක් කියමු. 076 0153 15 18 එතකොට මෑණි මේ කියනා වූ නම්බරෙන් WhatsApp Viber කියන WhatsApp Viber Imo කියන හැම මාධ්‍යයක් තුලින්ම ඉන්න ඔය හැම මාධ්‍යයක් තුලින්ම මෑණියන්ව සම්බන්ධ කරගන්න පුළුවන් නේ. හරි. එතකොට දැන් නීච කුල බන්ධනය කියන දේ හැමතැනම හතු පිපෙනා විදියට මිනිසු කරගෙන යනවා. හැබැයි සුධර්මා ගුරු මෑණියෝ නැත්නම් ගල්ගමුවේ සුධර්මා ගුරු මෑණියෝ හොයාගෙන ආවොත් අපිට පුළුවන් මේ කියන දේවල් ඇත්තද නැද්ද කියලා හරියටම බලන්න. ඔව්. එක පාරක් ඔබතුමිය ඇමතුවොත් අපිට පුළුවන් මේ ශාස්ත්‍රයේ මොනතරම් ගැඹුරුද කියලා බලන්න. ඔව්. සත්‍ය බලා ගන්න. සත්‍ය බලා ගන්න. එතකොට ඔබතුමියට අන්තිම වශයෙන් නැත්නම් මේ අපේ බලන කට්ටියට මොකද කියන්නේ? බලන කට්ටියට ඉතින් මට කියන්න තියෙන්නේ එයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් වරක් මට අමතන්න ඔය ටෙලිෆෝන් නම්බරේ මං කියලා තියෙනවා මේ මට කතා කරන්න මං ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් දින 3ක් ඇතුළතදී විසඳලා දෙනවා එහෙනම් ගල්ගම්මේ සුධර්මා ගුරු මෑණියෝ Tamanne වටිනා කාලෙන් අපිට පොඩි වෙලාවක් වැය කරා සුධර්මා ගුරු මෑණියන්ගේ මේ බලගතු ඒ වගේමයි පාරම්පරික වෙච්ච අපේ මේ ලංකාවට ආවේනික වෙච්ච ඒ තමන්ගේ ශාස්ත්‍රය ගැන ලෝකෙට කියලා දෙන්න. ඉතින් ගුරු මෑණියනි නැවත වරක් නැවත දවසක අපි මෑණියන්ව හමු වෙයි මේ බලාපොරොත්තුව ඇතුව අදට මෑණිගෙන් සමු ගන්නවා. එක වරක් තමතල බලන්න කොහොමද මේ ශාස්ත්‍රය මොකද්ද මේ ශාස්ත්‍රය සුධර්මා ගුරු මෑණියෝ කියන්නේ කවුද කියන දේ. හැබැයි මෑණියනි මේ හැම දෙයකටම විශ්වාසය වැදගත් වෙනවා. වෙනවා. හරි. එහෙනම් අපි නැවත වරක් හමු වෙයි මේ බලාපොරොත්තුව අදට ඔබෙන් සමු ගන්නවා. මෑණියනි ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. ආයි.